අපි කතා කළා අපේ ඊළඟ මූලික සටහන් පොත මොකද්ද කියලා. ඒ තමයි ගැන්චේනලය. අපි කතා කළා ගැනුම් ජර්නලය. අපි ජර්නල් එකේ ලියද්දී අර රකාරයේ ජර්නලය කියන එකේ මෙන්න මේ විදිහට තමයි ලියන්නේ. ජයන්න ලියලා මෙහෙම දාලා තමයි ලියන්නේ. හරි. පොතේ අපි කිව්වා මම පොඩි සාරාංශයක් කියන්නම් චුටක් මතක් කරගන්න. ව්‍යාපාරයක සිද්ධ වෙන ගනුදෙනු ගත්තොත් එහෙම ගැනුම් හා විකුණුම් වලට අදාළ ගනුදෙනු අපි ගත්තොත් පුතේ අපිට කොටස් දෙකක් තියෙනවා. එකක් අපි කියනවා ගැනුම් අන්තිමට අපි කියනවා විකුණුම්. මම මේ ඔයාලට පොඩි ෂෝට් නෝට් එකක් කියලා දෙන්නේ. අපි ව්‍යාපාරයක සාමාන්‍යයෙන් ගත්තොත් වැඩිපුරම වෙන්නේ ගැනුම් සහ විකුණුම් නේද? එක බාණ්ඩ ගන්නවා, එක බාණ්ඩ විකුණනවා. ඔක තමයි වැඩිම ගනුදෙනු ආර ගන්න සිද්ධ වෙන්නේ. නැත්නම් ගනුදෙනු වල වැඩිම සංඛ්‍යාවක් දක්වන්න පුළුවන් එක බාණ්ඩ ටික ගන්න එක. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් ෆුඩ් සිටි එක වගේ වැඩිම ආර ගන්නක් වෙන්නේ බාණ්ඩ විකුණන එක. ඊට සමානව බාණ්ඩ මිලදී ගැනීමත් එයාලගේ වෙනවා. ඕක තමයි ප්‍රධානම ගනුදෙනු දෙක. ගොඩක් ව්‍යාපාර වල ගත්තහම. ඉතින් මම පෙන්නන්න කොහොමද මේක අපිට සම්බන්ධ වෙන්නේ කියලා. හරි. අපි ගත්තොත් එහෙම පුතේ ගැනුම් සහ විකුණුම් වල මේ ගැනුම් තියන කොටස් දෙකක්. එකක් තියෙනවා වෙළඳ බාණ්ඩ. දැන් අපි දන්නවා වෙළඳ බාණ්ඩ කියන්නේ මොනවද කියලා ගිය සතියේ කතා කරපු නිසා. ඊට පස්සේ වෙළඳ නොවන බාණ්ඩ විකුණුම් කරන පුතේ මොනවද? වෙළඳ බාණ්ඩ විකුණුම් කරනවා, වෙළඳ නොවන බාණ්ඩත් විකුණුම් කරනවා. මෙන්න මේක අපි හරියට තේරුම් ගත්තොත් අපිට විභාගෙදී අනිවාර්යයෙන් ලකුණු දෙක තුනක ප්‍රශ්නයක් ගන්න පුළුවන් දුලක්ෂි. ඒ නිසා හොඳට අහගෙන ඉන්න පුතේ පෑන් පැන්සල් ගොඩක් පැත්තකින් තියලා ව්‍යාපාරයක අපි ගත්තොත් දරුවනේ ගැනුම් සහ විකුණුම් තමයි ප්‍රධානම ගනුදෙනු. ගැනුම් සහ විකුණුම්. එතන මේ ගැනුම් සහ විකුණුම් වල ගත්තම අපි ගැනුම් කරනවා බාණ්ඩ වර්ග දෙකක්. මොකක්ද? එකක් තමයි වෙළඳ බාණ්ඩ. පුතේ වෙළඳ බාණ්ඩ කියන්නේ මොනවද? නැවත විකිණීමේ අරමුණින් මිලදී ගන්නා බාණ්ඩ. නැවත විකිණීමේ අරමුණින් මිලදී ගන්නා බාණ්ඩ වලට අපි කියන මොනවද? වෙළඳ බාණ්ඩ. වෙළඳ නොවන බාණ්ඩ කියලා කියන්නේ මොනවද? ව්‍යාපාරයේ ප්‍රයෝජනයේ සඳහා මිලදී ගන්නා බාණ්ඩ. විකුණුම් වලත් කොටස් දෙකයි. වෙළඳ බාණ්ඩ විකුණුම්, ඒ කියන්නේ විකිණීම සඳහා ගත්ත බාණ්ඩ විකුණන. අනිත් එක තමයි විකිණීම සඳහා ගත්ත බාණ්ඩ නෙමෙයි පරිහරණය සඳහා ගත්ත බාණ්ඩ ඕන විකුණන්න පුළුවන්. හරි. මෙන්න මේ ගනුදෙනු හතරම ආකාර දෙකකට වෙන්න පුළුවන්. ආකාර හතරකට වෙන්න පුළුවන්. එකක් අපි කියනවා අත්පිට, ණයට, අත්පිට ණයට, අත්පිට ණයට, අත්පිට වෙන්න පුළුවන්, ණයට වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකද පුතේ? බාණ්ඩ ගැනුම් හා විකුණුම් වල ගැනුම් කරනවා වෙළඳ බාණ්ඩ ගන්න, ඒ කියන්නේ නැවත විකිණීම සඳහා ගන්න බාණ්ඩ, අත්පිට මුදල් දීලා ගන්න. නැත්තම් වෙළඳ බාණ්ඩ ගන්නවා ණයට පස්සේ ගෙවන්නම් කියලා ගන්න. වෙළඳ නොවන බාණ්ඩ අත්පිට ගන්න පස්සේ ගෙවන්නම් කියලා ගන්න. හරි. මෙන්න මේකේ මම මූලික සටහන් පොත් ටික පොඩ්ඩක් කියන්න. වෙළඳ බාණ්ඩ අත්පිට ගන්නවා නම් පුතේ මුදල් දීලා අපි ඒවලෙම ගන්න. එහෙනම් ඒක සටහන් කරනවා කොහෙද? අපේ මුදල් පොත. වෙළඳ බාණ්ඩ ණයට ගන්නවා නම් අපි කතා කළා බාණ්ඩ නැවත විකිණීම සඳහා තමයි ගන්නෙ. හැබැයි මුදල් දෙන්නේ නැහැ ඒ අවස්ථාවේදීම. අපි මොකද කරන්නේ? අපි
පස්සේ දෙන්නම් කියලා ගන්න. එහෙනම් මොකද්ද? ගෑනුම් ජර්නලය විකතා කරන එක කියන. වෙනද නොවන බාණ්ඩ අත්විට ගන්න ඕන. ව්‍යාපාරේ භාවිතය සඳහා එදිනෙදා කටයුතු පවත්වාගෙන යන බාණ්ඩ ගන්නවා අත්විට. එහෙනම් මුදල් පොත ණයට ගන්නවා නම් පුතේ මොකද්ද? පොදු ජර්නලය. වෙළඳ භාණ්ඩ විකුණනවා ණයට විකුණනවා නම් සහ අත්විට විකුණනවා. නැත්නම් අපි විකුණන්න ගත්ත භාණ්ඩ විකිණීමේ අරමුණින් බිල දී ගත්ත භාණ්ඩ ඒව තමයි අපි වෙළඳ භාණ්ඩ කියන්නේ. වෙළඳ භාණ්ඩ අත්විට විකුණනවා නම් ඒත් මුදල් පොත. ඒ වගේම තමයි වෙළඳ භාණ්ඩ ණයට විකුණනවා නම් විකුණුම් ජර්නලය. වෙළඳ නොවන භාණ්ඩ ව්‍යාපාරයේ ප්‍රයෝජනයට අරගෙන තිබ්බ මේසය අපිට දැන් ඒක වැඩක් නැහැ, ඒ නිසා අපි විකුණලා දානවා. මුදල් පොත. ව්‍යාපාරයේ ප්‍රයෝජනයට ගත්ත මෝටර රථයක් අවුරුදු 5කට පස්සේ විකුණනවා. එහෙනම් පොදු ජර්නලය ණයට විකුණන්නේ පොදු ජර්නලය. අන්න එතකොට පුතේ මෙන්න මේ හත් තුන් දෙනා ගැන තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. මේ ඉන්නේ මේ තුන් දෙනා. එතකොට හොඳට බලා ගන්න මේ තුන් දෙනාගේ සටහන් කරන ගනුදෙනු මොනවද කියලා. තේරුණාද පුතේ? අදහසක් ආවද? තමයි දුලක්ෂි කොහොමද? තේරුණාද? දුලක්ෂි තේරුණාද පුතේ? මම නැවත පැහැදිලි කරන්න මේක අමතර දෙයක් ඔයගලන්ට ටිකක් මේ මෙන්න මේ තුන් දෙනා පැටලෙන නිසා මම නැවත මේක මතක් කළේ ගණන් channel එක ගණක් හදන්න ඉන්න කලින්. අපි ව්‍යාපාරයේ ප්‍රධාන ගනුදෙනු දෙකයි ගණුම් හා විකුණුම්. ඔයිට අමතරව තව ඒවා වෙනවා. ඒවා සටහන් කරන්න අපි වෙනම මූලික සටහන් පොත් භාවිතා කරනවා. දැන් උදාහරණයක් විදිහට බැංකු මේ කියන එක අත්පිට වෙන එක බැංකුව හරහා වෙනවා නම් බැංකු ගිණුම්. අපි අනිත් මූලික සටහන් පොත කියන්නේ මේ භාණ්ඩ විකිණීම හෝ මිලදී ගැනීමට අදාළ මුදල් ගනුදෙනුව වෙන්නේ බැංකුවේ නම් බැංකු ගිණුම. මේ ඔක්කොම ප්‍රධාන ගනුදෙනු නිසා මෙයාලා සුළු මුදල් පොතට යන්නේ. දැන් හදිසියවත් වෙළඳ නොවන භාණ්ඩයක් පැන්සල් ටිකක් අපි හිතමු ව්‍යාපාරයට මිලදී ගත්තා කියලා. එහෙනම් සුළු මුදල් පොතට යන්න පුළුවන් පුතේ. මේ කියන ගනුදෙනු ටික අර මූලික සටහන් පොත් 6ටම අදාළව ගන්න පුළුවන්. මෙතනදී අපිට ප්‍රධාන එකක් තමයි ගැනුම් වෙළඳ භාණ්ඩ ණයට. නැත්නම් වෙළඳ භාණ්ඩ ණයට ගැනුම් අපි කියනවා මොකද්ද? වෙළඳ භාණ්ඩ ණයට ගැනුම් අපි කියනවා ගැනුම් ජර්නලයේ සටහන් කරනවා කියලා. ඒ වගේම තමයි වෙළඳ භාණ්ඩ ණයට විකුණුම් අපි සටහන් කරනවා විකුණුම් ජර්නලයේ ඊළඟට කතා කරනවා. ඊට පස්සේ වෙළඳ නොවන භාණ්ඩ අත්පිට සහ සරි වෙළඳ නොවන භාණ්ඩ ණයට ගැනීම සහ විකිණීම පොදු ජර්නලයේ සටහන් කරනවා. මීට අමතරව තවත් ගනුදෙනු ටිකක් තියෙනවා පොදු ජර්නලයේ සටහන් කරන. හරි පුතේ, අපි මේක අමතර කියලා ලියලා පොතේ පැහැදිලිව ලියාගන්න. ඊට පස්සේ අපි ගනුදෙනු ජර්නලයේ අදාළ ආකෘති ඇඳලා ගානක් හදන්න පටන් ගමු. තමයි අපහැදිලිද පුතේ? තේරුම් නැත්නම් අහන්න.
ඉවරයි නම් කියන්න ඉවරයිද හරි උදේ මම මේක මකන්න අපි යමු ගැරුම් චැනලයට සාමාන්‍යයෙන් අපි ගැරුම් චැනලය ඇඳගද්දි පුතේ ගැරුම් චැනලයේ ආකෘතිය මේ විදිහට දෙන්නේ මම ඔයගලන්ට කිව්වා අපි මූලික සටහන් පොත අඳිද්දි පුතේ ඒ ටික වෙනම හාප් ෂීට් එකක ඇඳගෙන එක කොළයක මූලික සටහන් පොත් හතම ඇඳගෙන ඒක වෙනම ඔයගලගේ පාඩම් කරන තැනින් අහලි ගහගන්න එතකොට ඒක ලේසි මතක තියාගන්න නැත්නම් අපිට මගේ හැවෙන්න පුළුවන්
මෙන්න මෙහෙම අපි ගහ ගන්නවා මේක තමයි අපේ ජනුම් channel එක ජනුම් channel එක ඊට පස්සේ පළවෙනි තීරුව දිනය ඊට පස්සේ අපේ මූලාශ්‍ර ලේඛනය අපි නැත්තම් එකට කියනවා ජනුම් invoice එක කියලා ඒ නිසා අපි කියනවා invoice අංකය ඊට ජනුම් channel එක අපි හම්බ වෙන්නේ මෙන්න මෙහෙම කතාවක් මොකද එක්කෙනෙක් ඉන්නවා මේ අපේ ව්‍යාපාරයේ තියෙන මේ තමයි අපේ ව්‍යාපාරය අපි මෙයාට ණය මෙයාගෙන් ණයට බාණ්ඩ ගන්නවා මෙයාගෙන් අපි ගන්නෙ ණයට තමයි බාණ්ඩ ණයට බාණ්ඩ ගන්නවා නම් අපි මෙයාට කියනවා කවුද නමක් මෙයා තමයි අපේ කවුද සැපයුම් කරු මෙයාට අපි කියනවා කවුද සැපයුම් කරු ඒ කියන්නේ අපිට එයා තමයි බාණ්ඩ සපේන එක්කෙනා එහෙනම් මෙන්න මෙතන අපි ලියනවා සැපයුම් කරු දැන් මේ ගැලුම් ජනලේ සහ වික්‍රුම් ජනලේ වෙනස එකම එකයි ඒ තමයි අර වික්‍රුම් ජනලේ මෙතෙන්ට එන්නේ ගැලුම් කරු මේ ගැලුම් ජනලේදී සැපයුම් කරු වික්‍රුම් ජනලේදී අපි කියනාට ගැලුම් කරු කියලා අනිත් එක වෙනසක් නැහැ මෙතෙන් තිරවා වටිනාකම ලෙජර් පිටුව මේක තමයි පුතේ ආකෘතිය හරි ජනුම් ජනලේ කියලා පුතේ මේක ඇඳ ගන්නකෝ ඊට පස්සේ මම ගානක් හදන විදිය කියලා දෙන්න ජනුම් channel එකේ කියලා මේ ආකෘතිය අඳ ගන්න.
තිවරණම් කියන්න. හරි. උතේ මම උදාහරණ දෙකක් ගන්නම් ඉන්වොයිස් එකක් මේ. ඔන්න දැන් පිටු මෙන්න මෙහෙම ගන්න දෙනුයි කාර්යයක් ඉන්නවා. මෙයාගේ නම කමල්. අපේ ව්‍යාපාරයේ තමයි අපි හිතමු සඳුන් පරවල වෙළඳසැල මෙයාගේ නම කමල් සිල්ලෝ. හරි. එතකොට අපි මෙයාගෙන් අපේ ව්‍යාපාරයට බාණ්ඩ ටිකක් මිලදී ගන්න. හරි. ඔන්න එතකොට එයා අපිට හදනවා මෙන්න මේ වගේ ඉන්වොයිස් එකක්. ඉන්වොයිස් එකක් කිව්වහම අපි කියනවා නැත්තම් මේකට ඉන්වොයිස් එකක් නැත්තම් මෙතනට අනුව නම් අපි සඳුන් කරවල ව්‍යාපාරය ගත්තාම එයාට අනුව නම් මේක ගැනුම් ඉන්වොයිස් එකක්. උදේ පෑම් පෑන්සල් ටික චුට්ටක් පැත්තකින් තියලා හොඳට අහගන්න. මම ඔයාලට වෙලාව දෙන්නම් ඉඳගන්න. හරි. අපි බලමු මෙයා තමයි කමල් තොග මෙලෙන්දෝ නුවරපාර පිහිටමු පුත්තලම මෙයාගේ තමයි කරවල වෙනසල දිනේ දාන්න ඔන්න තියෙනවා ගැනුම් කරුම් ඉඳ තියලා තියෙනවා ඉන්නෝයි සංකේ තියෙනවා 45යි 82 කියලා. හරි. ඔන්න අපිට බාණ්ඩ පිළිබඳ විස්තරය තියෙනවා පුතේ. බාණ්ඩය එකක මිල ඒකක ගණන වටිනාකම්. හරි. ඔන්න මම දැන් මෙතන එයාගේ අත්සන තියෙනවා අත්සන. ඔන්නමයි එයාගේ ඉන්වොයිස් එක තියෙන්නේ. ඒ කියන්නේ ඔය ඉන්වොයිස් එක මෙන්න මේ කමාර තමයි බුද්ධිය සම්පූර්ණ කරන්නේ. මොකද අපිට එයාගෙන් අපි බාණ්ඩ පිළ දී ගන්නවානේ. එතකොට කමල් මේක සම්පූර්ණ කරනවා. කොහොමද? අපි තුම අද දිනය දාලා 31යි 8යි 22 සඳුන් කරවල ගැනුම් කරුවයාගේ සඳුන් කරවල වෙනසල අපි ගමු. ආල්මැස්ස ගන්නවා අපි ඊළ එකක් පිටුම් 300යි කියලා 300 ගානේ කිලෝ 10ක් අට කරවල ගන්නවා 500 ගානේ කිලෝ 5ක් තමනවා. හරි මේ දෙක විතරයි කියලා හිතමුකෝ අපි. 3000යි 2500යි ඔක්කොම
පන්දාස් පන්සීයයි. ඊට පස්සේ මෙයාගෙන් අඩු කරන පුතේ වට්ටම් සියර් දහයක වට්ටම. එහෙනම් පන්සිය පනහයි. මුළු වටිනාකම එනවා එතකොට කීයක්ද? හාරදාස් නවසිය පනහ. ඔහොම ආවා. ඊට පස්සේ මෙයාගේ අත්සන තියෙනවා. ඔන්න කමල් මෙතන අත්සන් කරලා අපිට දුන්නා. හරි, දැන් පුතේ ඔන්න ව්‍යාපාරයේ ගනුදෙනුවක් සිද්ධ වුණා. මොකද්ද ව්‍යාපාරයේ වෙච්ච ගනුදෙනුව? ව්‍යාපාරයේ තමයි සඳුන් කරවල වෙලද සැල. එතකොට මේ සඳුන් කරවල වෙලද සැල මේ කමල් සිල්වා කියන එක්කෙනාගේ කරවල මිලදී ගන්නවා. කරවල මිලදී ගන්නවා නම් මෙහා තමයි කවුද? සැපයුම් කරු. මෙයා තමයි කවුද පුතේ? ගැනුම් කරු. අපි ගැනුම් කරු නම් අපි තමයි බාණ්ඩ ගන්නේ. කමල් සිල්වා තමයි විකුණන්නේ. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් භාණ්ඩේ විකුණන එක්කෙනා තමයි පුතේ ඉන්වොයිස් එක ලියන්නේ. භාණ්ඩේ ගන්න එක්කෙනා කවදාවත් අපිට කරන්නේ ඉන්වොයිස් එක ලියනවා නේද? අපි හાર્ඩ්වෙයාර් එකට ගිහිල්ලා බඩු ගන්නවා නම් හાર્ඩ්වෙයාර් එකෙන් තමයි අපිට බිලක් ලියලා දෙන්නේ. නැත්නම් අපි බිලක් ලියලා හાર્ඩ්වෙයාර් එකට දෙන්නේ නැහැ, අපි බඩු ගන්න. ඉතින් ඒ වගේ කමල් සිල්වත් භාණ්ඩ ටික විකුණද්දි මෙන්න මේ වගේ ඉන්වොයිස් එකක් ලියනවා. අපි සාමාන්‍ය හම්බ වෙන බිලක්. දැන් මේකත් ඒ වගේ තමයි අපිට හම්බ වෙන්නේ. මේකත් එක විදිහක බිලක්. ෆුඩ් සිටි එකට වගේ ගියොත් වෙනස් විදිහේ බිලක් හම්බ වෙනවා. හાર્ඩ්වෙයාර් එකට වගේ ගියොත් මේ වගේ බිලක් අපිට හම්බ වෙනවා. එතකොට පුතේ මෙයා අපිට භාණ්ඩ විකුණද්දි මෙන්න මේ වගේ බිලක් දුන්නා. ඔන්න දැන් ඉරුම් කරන ක්‍රියාවලියේ මූලාශ්‍ර ලේඛනය හම්බුණා. දැන් අපි ඒක මූලික සටහන් පොතේ සටහන් කරන්න ඕනේ. අපි කියනවා ගනුදෙනුවක් සිදු අවස්ථාවේදීම ප්‍රථමයෙන් සටහන් කරන පොත්වලට අපි කිව්වා මූලික සටහන් පොත් කියලා. හරි, පුතේ අපි මූලික සටහන් පොතේ එකක් සටහන් කරමු. දිනය. මෙන්න තියෙනවා දිනය. තවත් 21යි 8යි 20යි 22. ඉන්වොයිස් අංකේ මේ තියෙන ඉන්වොයිස් අංකේ 45යි 82. සැපයුම් කරු කවුද? මේ ඉන්නේ කමල් තොගවෙලෙන්දෝ. හරි පුතේ, මෙන්න තියෙනවා අපිට වැදගත් එකක්. 550. මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. මේ 550 මුදල් වට්ටම්ද වෙළඳ වට්ටම්ද? මේක මුදල් වට්ටමක්ද වෙළඳ වට්ටමක්ද? මුදල් වට්ටමක් කියන්නේ මුදල් ගෙවීමේදී හෝ මුදල් ලබා ගැනීමේදී ලැබිය යුතු හෝ ගෙවිය යුතු වටිනාකමෙන් අඩු කරන ප්‍රමාණය අපි කිව්වා මුදල් වට්ටම් කියලා. මුදාපත කතා කරද්දී අපි කිව්වා වෙළඳ වට්ටම් කියලා කිව්ව මොනවාටද? භාණ්ඩ මිලදී ගැනීමේදී හෝ විකිණීමේදී ලකුණු කළ මිලෙන් අඩු කරන ප්‍රමාණය. එතන මේ තියෙන්නේ අන්න ඒ වගේ එකක්. දැන් බලන්න මේ මොකද්ද? මුදල් වට්ටම්ද වෙළඳ වට්ටම්ද? මෙතන තියෙන පුතේ වෙළඳ වට්ටම. ඒක නිසා අපි කියනවා වෙළඳ වට්ටම් ගිණුම්ගත කරන්නේ නැහැ. එහෙනම් අපි මේ භාණ්ඩවල වටිනාකම විදිහට ගන්නෙ 4350. මේ 550 කියන එක අපේ වාසියක් විදිහට අපි ගන්නෙ නැහැ. එහෙනම් අපි වටිනාකම ලියනවා 4950. ඊළඟට අපි පුතේ මේ ලෙජර් පිටුව කියන එකට ලියන්න ඕනේ මේ කමල් තොග වෙලෙන්දෝ කියන එක්කෙනාගේ ගිණුම තියෙන ලෙජරේ පිටු අංකය. මම යටින් ටී ගිණුම් විදිහට ඒ ගිණුම් දෙකත් හදන්නම්. කමල්ගේ ගිණුම. කමල් කියන පුතේ අපිට ණය හිමියෙක්. ගැනුම් ගිණුම පුතේ මම මේ ගනුදෙනුව සහ තවත් ගනුදෙනුවක් කියන්නම්.
31ම දාලා ලියමුකෝ 31 8යි 30 22 40 54යි 82යි 1 ඒකටත් මේ වගේම ඉන්වොයිසියක් කියලා හිතමු අපි සුමුදු කරවල වෙළෙන්දන්ගෙන් අපි අරන් තියෙනවා රුපියල් 6000ක කරවල හරි එහෙනම් පුතේ අපි මේක ගිණුම් ගත කරන්නේ කොහමද කමල් තොග වෙළෙන්දන්ට දිනනවා 8:31 ගැණුම් කියලා රුපියල් 4950යි ඒ වගේම ගැණුම් ජනලේ පුතේ අපි එකතු කරනවා මෙන්න මෙහෙම කවදටද 8:31 අවසාන දිනට එකතු කරලා අපි ගන්නවා 0.5යි 9යි 10යි අපි මෙන්න මෙතන ලියනවා ගැණුම් ගිනුමට හරකලා කියලා එතකොට පුතේ මේක අපි ලියනවා 8:31 ණය හිමියෝ කියලා 10950යි එතකොට පුතේ අපිට පේනවා ලෙජරයේ ගණුම් ගිනුමේ එක ගනුදෙනුවයි මාසෙටම සටහන් වෙන්නේ ණය හිමියන්ට ගනුදෙනුවෙන් ගනුදෙනුවට සටහන් වෙනවා මම අනිකත් ලියන්නම් එතකොට වවදින්න නැති නිසා සුමුදු කරවල වෙලෙන්දෝ 8:31 ගැනුම් 6000යි ඒතර ඒ වගේ මේ ගනුදෙනු ටික ඔක්කොම මේ ණය හිමි ගිනුම් වල සටහන් වෙනවා පුතේ හැබැයි ගැනුම් ගිනුම මාසේ අන්තිමට එකතු කරලා ඒ එකතුව විතරයි දාන්නේ එතකොට මේ ගණුම් ගිනුමේ හරියට බැලුවොත් එහෙම ගනුදෙනු 12යි සටහන් වෙන්නේ. එතකොට ඒක ව්‍යාපාරයට වාසිය. ගණුම් ගිනුම සංකීර්ණ වෙන්නේ සහ ගණුම් වල වටිනාකම හඳුනා ගන්න පුළුවන්. හරි. මම නැවත පැහැදිලි කරන්නම් පුතේ. කොහොමද